අයිබෝවන් තෙරුවන් සරණයි. පිරිවෙන දහම් පාසල හා පාසල යුටියුබ් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනිමින් සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය දහවැනි ශ්‍රේණියේ තුන්වැනි පාඩමේ තෙරුවන් ගුණ හැඳින ගනිමු කියන පාඩමේ නව අරහාදී බුදුගුණ ගැන තමයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වත දරුවනි, මේ පාඩම සකස් වෙන්නේ එක්තරා පාසලක පවතිනා වූ බෞද්ධ සිස්ස සංගමය තුළ පොය දිනේට පූර්ව දිනේ, පොය දිනේට කලින් දවසේ සිස්ස සංගමයේ පවත්වන වෙලාවේදී, බෞද්ධ සිස්ස සංගමයේ පවත්වන වෙලාවේදී පවත්වන ධර්ම සාකච්ඡාවට අනුව සිදුවෙච්ච සාකච්ඡාවක් විදිහට අපි බලමු. පාඩමට අනුව 10වෙනි ශ්‍රේණියේ පෙළපොත ඔබට පරිහරණය කරන්නට පුළුවන්. මේ සමගම පාවිච්චි කරමින් විශේෂ කරුණු ඔබට සටහන් කරගන්නට, වෙනම කෙටි සටහනක් විදිහට ලියා ගන්නටත් පුළුවන්කම තියෙනවා. එහෙමනම් දරුවනි අපි බලමු කොහොමද මේ පාඩම විස්තර වෙන්නේ කියලා. මේ පාඩමේදී නවරහදී පුදුගුණ ගැන තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පාඩම සඳහා ප්‍රවේශය අරගෙන මේ විදිහට සාකච්ඡා කරමු. අප පාසලේ ප්‍රියතම සිසු හමුව වන්නේ බෞද්ධ සිස්ස සංගමයයි. අපේ පාසලේ තියෙන අපි කැමති ප්‍රියතම හමුව වෙන්නේ බෞද්ධ සංගමය කියලා මේ සිසු සඳහන් කරනවා. එහි සමාජිකත්වයේ දරන සිසුවියෝ ශික්ෂාකාමී වෙති. සාමාන්‍ය බෞද්ධ සංගමයේ සමාජිකත්වයේ දරන සිසුවියෝ සහ ශිෂ්‍යාවෝ ශික්ෂාකාමී, එවැගේම විනයගරුකයි. බෞද්ධාභාසය අනුව කටයුතු කරන පිරිස් මෙන්නම් කරන විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. බහුවර්ණ ප්‍රශ්නවලදී එහෙම මේ ආශ්‍රය කරගෙන ඔබට ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන්. බහුවර්ණ ප්‍රශ්නයක් නිර්මාණය වෙන අවස්ථාවකදී ඒ විදිහට ඔබට ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. බෞද්ධ ආවාසයේ සිස්ස සංගමයක් තුළ සමාජිකත්වයේ දරන පිරිස තුළ පවතිනා වූ විශේෂිත සුවිශේෂිත ලක්ෂණ වන්නේ හෝ නොවන්නේ හෝ කියලා ඔබට දාන්න ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේ අවස්ථාවල නිවැරදි පිළිතුර තෝරා ගැනීමට ඔබට පුළුවන්කම හැකියාව තියෙනට. එහෙමනම් සිස්ස සංගමයේ පිරිස් ශික්ෂාකාමී, ඒ වගේම විනයගරුකයි. ඔවුන්ගේ අනාගතය හැඩගැස්වීමහිලා එයින් සිදුවන මෙහෙය අපමණ. බෞද්ධ සංගමයක් තුළින් සාකච්ඡා වෙන කරුණු කාරණාවන් ශිෂ්‍ය ජීවිතයේ හැඩගස්වා ගැනීම සඳහා විශාල සේවයක් සිදු කරනවා. මොකද බෞද්ධ සංගමයක් තුළ, බෞද්ධ ශිෂ්‍ය සංගමයක් තුළ සාකච්ඡා වෙන්නේ ශිෂ්‍යයාගේ ජීවිතය යහපත් කරගන්නට පුළුවන් හැකියාව ලැබෙන බොහෝ කරුණු කාරණාවන් බුදුදහම හා සම්බන්ධ දේවල් සාකච්ඡා වෙනවා. ඒ නිසා බෞද්ධ ශිෂ්‍ය සංගමේ අනාගතයේ හැඩගැස්වීමේලා ගොඩක් මෙහෙවරක් ඉටු කරනවා. ප්‍රමාණයක් ගන්න බැරි තරම් සෑම මාසකම බොහෝ දිනට පෙර දින බෞද්ධ සංගමයේ දැස්වීම සිරිතකි. සාමාන්‍ය සිරිත විදිහට හැම මාසයකම පොය දවසට කලින් දවසේ බෞද්ධ සංගමයේ පැවැත්වෙනවා. සමහර විට නිවාඩු දවසක් වගේ යෙදුනොත් එහා සමගාමී දිනයක් යොදා ගැනීම සාමාන්‍ය පාසල්වල සිදුවෙනවා. එහිදී දහම් කරුණු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වේ. සාමාන්‍ය බෞද්ධ සංගමයේ පැවැත්වෙන හැම දවසකම ධර්මයේ පිළිබඳ, දහම් කරුණු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා. පසුගිය සඳුදා වෙසක් පොහෝ දිනට පෙර දිනේ විය. පසුගිය සඳුදා වෙසක් පොහෝ දිනට පෙර දිනේ විය. ඒ කියන්නේ අඟහරුවාදා වෙසක් පොය පසුගිය සඳුදා තමයි මේ බෞද්ධ සංගමයේ පැවැත්වෙන්නේ. වෙසක් පොය අඟහරුවාදා, අඟහරුවාදාට කලින් දවසේ, කියන්නේ සඳුදා. එදින පාසලේ ධර්මාචාර්ය ස්වාමින් වහන්සේ විසින් නියමිත ධර්ම සාකච්ඡාව මෙහෙයවන ලදී. පාසල්වල ධර්මයේ පිළිබඳව උගන්වන ස්වාමින් වහන්සේලා හඳුන්වන ධර්මාචාර්යින් වහන්සේලා කියන ධර්මාචාර්ය හාමුදුරුවන් වහන්සේලා විදිහට හඳුන්වනවා. ඉතින් එදා ධර්ම සාකච්ඡාව පවත්වලා තියෙන්නේ
මේ පාසලේ ධර්මය පිළිබඳව උගන්වන ධර්මාචාරීන් වහන්සේ නං හාමුදුරු පන් පාසලේ බුද්ධ ධර්මය උගන්වන හාමුදුරු විසින් නියමිත ධර්ම සාකච්ඡාව මෙහෙවන ලදී. නියමිත වෙලා තියෙන ධර්ම සාකච්ඡාව පවත්වනවා. ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ සාකච්ඡාවක් විදිහට ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යන්නේ. ඉතින් ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ මේ විදිහට ධර්ම සාකච්ඡාව ආරම්භ කරනවා. බෝසත් දුවේ පුතේ, මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රුන් වහන්සේ ලෝතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ, මෙච්චර කාලයකට දුවේ පුතේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම උතුම් ශාස්ත්‍රුන් වහන්සේගේ තමයි ලෝතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ. මීට වසර 2600කට ඉහත සිදුහත් බෝසතාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දින බුදු බව ලැබුවා. මීට අවුරුදු 2600කට කලින් තමයි සිදුහත් බෝසතාණන් වහන්සේ වෙසක් පෝය දවසක බුදු බව ලබන්නේ. වෙසක් පෝය දවසක බුදු බව ලබන්නේ. බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ මොන පෝය දවසේද කියලා ප්‍රශ්න අපෙන් අහන්න පුළුවන්. එතකොට වෙසක් පෝය දවසේ කියලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕන. වෙසක් පෝය දවසේ තමයි සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වදාළේ. එදින බුද්ධ ධම්ම යන රත්න දෙක ලොව පහළ වූ බව ඔබ දන්නවා. බුද්ධත්වයට පත්වෙච්ච දවසේම රත්නයන් දෙකක් බුද්ධ රත්නේ, ධම්ම රත්නේ කියලා රත්නයන් දෙකක් ලෝකේ පහළ වෙයි. බුද්ධත්වය ලැබපු දවසේම තමයි බුද්ධ රත්නේ සහ ධම්ම රත්නේ කියන රත්න දෙක ලෝකේ පහළ වෙයි. ඒ වාගේම ඇසල පුන් පොහෝ දින සංඝරත්නේ ලොව ඇති වූ බවද ඔබ දන්නා කරුණකි. සංඝරත්නේ ලෝකයේදී පහළ වුණේ ඇසල පෝය දවසේ. ඇසල පුන් පොහෝ දවසේ සංඝරත්නය ලෝකයේ ඇති වෙනවා. ඇසල පෝය දවසේ කියන්නේ පළවෙනි ධර්ම දේශනාව අවසානයේදී තමයි මේ පිරිස ලෝකේ පහළ වුණේ. පස්වක තවුසංගයෙන් තමයි සංඝ ශාසනය ආරම්භ වුණේ අපි අහලා තියෙනවා. ඉතින් ඒ සිදුවීම සිදුවෙන්නේ ඇසල පෝය දවසේ. ඇසල පුන් පොහෝ දින සංඝ රත්නේ ලොව ඇති වූ බව ඔබ දන්නා කරුණක්. මේ හාමුදුරුවෝ ධර්ම සාකච්ඡාව දැන් පවත්වාගෙන යනවා. බෞද්ධයෙකු වීමේ පළමු පියවරයි තෙරුවන සරණ යෑම. බෞද්ධයෙකු වීමේ පළමු පියවර මොකක්ද? තෙරුවන් සරණ යෑම. හාමුදුරුවෝ ලස්සන්ට ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යනවා. බෞද්ධයෙකු වීමේ, බෞද්ධයෙකු වෙන්න නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන පළවෙනිම පියවර මොකක්ද කියලා හාමුදුරුවෝ සිහිපත් කරලා දෙනවා. ඒ තමයි බෞද්ධයෙකු වීමේ පළමු පියවරයි තෙරුවන් සරණ යෑම. බෞද්ධයෙකු වෙන්නට නම් අනිවාර්යයෙන්ම බුද්ධ රත්නය, ධම්ම රත්නය සහ සංඝ රත්නය සරණ යන්නට ඕන. බෞද්ධයා සතු අමිල වූ මාණික්ය තෙරුවනයි. බෞද්ධයා සතු අමිල වූ මාණික්ය තෙරුවනයි. මාණික්ය කියන්නේ මැණික් කියන තේරුම. අමිල වූ, මිල කරන්න බැරි මැණික් තමයි. බෞද්ධයන්ට මිල කරන්න බැරි තරම් වටින මැණික් තමයි තෙරුවන් කියන්නේ. බුද්ධ රත්නේ, ධම්ම රත්නේ සහ සංඝ රත්නේ. රත්න කියන්නේ මෙනික් වලට. එහෙනම් තෙරුවන් සරණ යෑම දෙවියෙකු, බ්‍රහ්මයෙකු හෝ ගැලවුම් කරුවෙකුගෙන් පිහිට පැතීමට වඩා ආත්පසින්ම වෙනස් වූවකි. තෙරුවන් සරණ යෑම වෙනස් වෙන්නේ කොහොමද කියන එක ඊට පස්සේ අවධාරණය කරනවා මේ හාමුදුරුවෝ. දෙවියෙකු, බ්‍රහ්මයෙකු හෝ ගැලවුම් කරුවෙකුගෙන් පිහිට පැතීමට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්.
තෙරුවන් සරණ යෑම කියන්නේ දෙවියකු, බ්‍රහ්මයකු හෝ ගැලවුම් කරුවකුගේ හිතපැතීමෙන් වෙනස් වූ දෙයක් අපි බලමු මොකක්ද එහෙනම් කියලා. එහි පදනම ශ්‍රද්ධාවයි. තෙරුවන් සරණ යෑමේ ප්‍රධාන පදනම ශ්‍රද්ධාව. අපෙන් අහන්න පුළුවන් බහුවර්ණ ප්‍රශ්නයකදී බෞද්ධයෙක් විදිහට තෙරුවන් සරණ යෑමේ ප්‍රධාන පදනම මොකක්ද? එතකොට අපිට මතක තියෙන්නට ඕනි තෙරුවන් සරණ යෑමේ ප්‍රධාන පදනම ශ්‍රද්ධාව. තෙරුවන ගුණ දැන ඇති කරගන්නා පැහැදීම ශ්‍රද්ධාවයි. ඊට පස්සේ කියනවා ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ කියනවා ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා. මොකක්ද ශ්‍රද්ධාව කියන්නේ? තෙරුවන ගුණ දැන ඇති කරගන්නා පැහැදීමයි. පැහැදීම ශ්‍රද්ධාවයි. තෙරුවන් සරණ යාම සඳහා ප්‍රධානම තියෙන්න ඕන දේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ තෙරුවන් ගුණ දැන ඇති කරගන්නා වූ පැහැදීම. තෙරුවන් ගුණ දැනගෙන ඇති කරගන්නා වූ විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියන්නේ. තුනුරුවන්ගේ ගුණ මොනවද කියලා අපි පාඩමේදී සාකච්ඡා කරනවා. දැනට මතක තියාගන්න ඕන ශ්‍රද්ධාව කියන්නේ තෙරුවන් ගුණ දැනගෙන ඇති කරගන්නා වූ පැහැදීම විශ්වාසය කියලා. ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මුල් කරගෙන අප තෙරුවන් සරණ යා යුතුයි. තෙරුවන් සරණ යන්නේ අපිට මුල් කරගන්නට ඕන කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි ශ්‍රද්ධාව, ප්‍රඥා. ශ්‍රද්ධාව පමණක් පැවතිලා මදි, ප්‍රඥාව පමණක් පැවතිලා මදි. එහෙනම් අපිට තෙරුවන් සරණ යෑමේදී තියෙන්නට ඕන ගුණධර්ම දෙකක් මේ පාඩමේදී අපිට කියලා දෙනවා. ඒ තමයි ශ්‍රද්ධාව, ඊළඟ කාරණේ ප්‍රඥාව. ශ්‍රද්ධාව සහ ප්‍රඥාව තියෙන්නට ඕන තෙරුවන් සරණ යෑම සඳහා. මුල් කරගෙන අප තෙරුවන සරණ යා යුතුය. තෙරුවන ගුණ මෙනෙහි කිරීමේ පහසුව සඳහා ඒ අනන්ත වූ මහා ගුණ සමුදාය කැටිකර පෙන්වා දී තිබෙන බව ඔබ හොඳින් දන්නවා. තෙරුවන් ගුණ මෙනෙහි කිරීමේ පහසුව සඳහා, තෙරුවන් ගුණ මෙනෙහි කරන්න පහසු වෙන්න, මෙනෙහි කරන්න ලේසි වෙන්න අපිට ඒ අනන්ත වූ මහා ගුණ සමුදාය. තෙරුවන් ගුණ අනන්තයි, ප්‍රමාණයක් කරන්නට බෑ. ඉතින් අනන්ත වූ ඒ ගුණ සමුදාය කුමක් අරමුණු කරගෙනද කැටි කරලා වර්ග කරලා දක්වලා තිබෙන්නේ? මෙනෙහි කිරීමේ පහසුව සඳහා. මෙනෙහි කිරීමේ පහසුව සඳහා තෙරුවන් ගුණ වර්ගීකරණය කරලා තියෙනවා. මෙනෙහි කිරීමේ පහසුවට තමයි තෙරුවන් ගුණ වර්ගීකරණය කරලා තියෙන්නේ. මේ සාකච්ඡාව ඔබට බොහෝම වැදගත් වේ. සාකච්ඡාව ගොඩක් වැදගත් වේ. මේට හොඳින් සවන් දෙන්න. හොඳින් සහභාගී වන්න. ඔබට ඇතිවන ගැටලු විමසන්න. අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. වැරදුනාට කමක් නැහැ. වැරදීම තුළින් නිවැරදි දේ අවබෝධ කරගන්න ඉඩ ලැබෙනවා. වැරදුනාට කමක් නැහැ. ශිෂ්‍යයන්ට වරදිනවා. වැරදීම තුළින් නිවැරදි දේ අවබෝධ කර ගැනීමට ඉඩ ලැබෙනවා. ඒක වැදගත් ප්‍රකාශයක්. අපි හැමෝටම වැරදීම් සිද්ධ වෙනවා. ඉතින් වැරදීම තුළින් නිවැරදි දේ අවබෝධ කරගන්න අපිට ඥානෙ ලැබෙනවා. නිවැරදි දේ අවබෝධ කරගන්න ඥානෙ ලැබෙන්නේ වැරදීම තුලින්. දැන් අපි ධර්ම සාකච්ඡාව පටන් ගනිමු. බුදුරජාණන් වහන්සේ බුද්ධ රත්නයේ ලෙස හඳුන්වන්නේ ඇයි කියලා සුභාදුවට කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බුද්ධ රත්නයේ විදිහට හඳුන්වන්නේ ඇයි කියලා සුභා කියන දුවට කියන්න පුළුවන්ද කියලා හාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවා. සුභාදුවට කියන්න පුළුවන්ද බුදුහාමුදුරුවන්ට ඇයි බුද්ධ රත්නය කියලා කියන්නේ?
ඒ ප්‍රශ්නය අහන්නේ සුභා කියන ශිෂ්‍යාවගෙන්. සුභා කියන ශිෂ්‍යාව පිළිතුරු දෙනවා බුදුරජාණන් වහන්සේ ලොව උපන් ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රෝන් වහන්සේ වන නිසා උන්වහන්සේගේ අගය අර්ථවත් කිරීමට බුද්ධ රත්නයෙහිවත් බුදු රුවන ලෙස හඳුන්වනු ලබන. බුද්ධ රත්නය කියන්නත් පුළුවන්, බුදු රුවන කියලා කියන්නත් පුළුවන්. ඇයි බුදු රුවන කියලා කියන්නේ, බුද්ධ රත්නය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ලොව උපන් ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රෝන් වහන්සේ වෙන නිසා උන්වහන්සේගේ අගය, උන්වහන්සේගේ ගුණයේ තියෙන වටිනාකම තවත් අර්ථවත් කරන්නට තමයි බුද්ධ රත්නය බුදු රුවන කියන නම් වලින් හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ ලොව උපන් ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රෝන් වහන්සේ වෙන නිසා උන්වහන්සේගේ අගය අර්ථවත් කිරීමට තමයි බුද්ධ රත්නය කියලා කියන්නේ කියලා සුභා කියන දියණිය ශිෂ්‍යාව පිළිතුරු දෙනවා. නැවතත් හාමුදුරුවන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. බුද්ධ රත්නයේ ගුණ සිහි කරන ඉතිපීසෝ පාඨයේ ගුණ කීයක් පෙන්වා දී තිබෙනවාද? බුද්ධ රත්නයේ ගුණ සිහි කරන ඉතිපීසෝ පාඨයේ ගුණ කීයක් පෙන්වා දී තිබෙනවාද කියලා ප්‍රශ්නයක් අහනවා. ආමුදුරුවන් වහන්සේ ඉතිපීසෝ ආදී ගාථාව අපි හැමදෙනාම දන්නවා, පුංචි කාලේ ඉඳලම දන්නවා. ඉතින් මේ පාඨයේ ගුණ කීයක් පෙන්වලා තියෙනවද කියලා කිව්වා. අහනවා මේ හාමුදුරුවෝ. බුද්ධික කියන ශිෂ්‍යයා තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නේ. බුද්ධික ශිෂ්‍යයාගේ පිළිතුර වෙන්නේ ගුණ රාසි ගුණ කඳු නවය. ගුණ රාසි ගුණ කඳු නවයක් තියෙනවා. ගුණ රාසි කියන්නේ ගොඩවල්, කඳු ගුණ රාසි ගුණ කඳු නවය. හාමුදුරුව නැවතත් කතා කරනවා, ඒ බුදු ගුණ මොනවාද? මොනවද ඒ බුදු ගුණ කියලා තවත් ප්‍රශ්නයක්. බුදු ඉතිපීසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරුස් ධම්ම සාරති සත්තා දේව මනුසානං බුද්ධෝ භගවා කියන මේ පාඨය තුල බුදු ගුණ කීයක් තියෙනවද කියලා අහපු ප්‍රශ්නට බුද්ධික කියන ශිෂ්‍යයා පිළිතුරු දුන්නා ගුණ රාසි ගුණ කඳු නවයයි කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ නැවතත් ප්‍රශ්නයක් අහනවා, එබඳු ගුණ ඒ බුදු ගුණ මොනවාද කියලා. ඒ බුදු ගුණ මොනවාද කියලා තාරුකා කියන ශිෂ්‍යාව පිළිතුරු ලබා දෙනවා. තාරුකා කියන ශිෂ්‍යාව ලබා දෙන පිළිතුර අරහන් සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගව. තාරුකාගේ පිළිතුර ඒ විදිහට ලබා දෙනවා. තාරුකාගේ පිළිතුර තුළ අරහන් පළවෙනි බුදු ගුණය, අරහන් සම්මා සම්බුද්ධ දෙවැනි බුදු ගුණය, විචාචරණ සම්පන්න තුන්වෙනි බුදු ගුණය, හතරවෙනි බුදු ගුණය සුගත, පස්වෙනි බුදු ගුණය ලෝකවිදු, හයවෙනි බුදු ගුණය අනුත්තර පුරිස ධම්ම සාරති, හත්වෙනි බුදු ගුණය සත්තා දේව මනුස්සාන, අටවෙනි බුදු ගුණය බුද්ධෝ, නවවෙනි බුදු ගුණය භගව. නැවත වතාවක් බලමු, මේ ගුණ පාඨයේ තියෙන බුදු ගුණ නවය මොනවද කියලා අහපු හාමුදුරුවන් වහන්සේගේ පිළිතුරට තාරුකා ලබා දුන්න පිළිතුරු බලමු. අරහං බුදු ගුණය, පළවෙනි බුදු ගුණය අරහං, සම්මා සම්බුද්ධ, විචාචරණ සම්පන්න, සුගත,
ලෝක විදු අනුත්තර පුරුස්තම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගව කියන බුදුගුණ නමේ. මේ බුදුගුණ නමය හොඳින් මතක තියාගන්නට ඕන, පටලවා ගන්නට එපා. මේ බුදුගුණ නමේ අන්තර්ගත වෙන ඉතිපීසෝ ගාථාවේ ඔබට වරදින්නට පුළුවන් තැන් තියෙනවා, පැටලෙන තැන් තියෙනවා. ඉතින් බුදුගුණ නමේ නම් කරන්නට කියලා තිබුණොත්, ඔබ වැරදි විදිහට පිළිතුරු ලියලා තිබුණොත් ලකුණු හිමි වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම නිවැරදි විදිහටම බුදුගුණ නමේ අපි දැනගෙන ඉන්නට ඕනි. ස්වාමීන් වහන්සේ බුදු ගුණ කියවෙන ඒ පදවල තේරුම මේ දරුවෝ දන්නවද? දරුවෝ දන්නවද මේ බුදු ගුණවල තේරුම? ඒක එක පාලි පාඨවලින් කියන වචනවල තේරුම් මේ ශිෂ්‍යෝ දන්නවද කියලා හාමුදුරුව ප්‍රශ්නයක් අහනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හාමුදුරු කෙනෙක්ට කතා කරද්දී, හාමුදුරු කෙනෙක්ට දන්නවා කියලා එහෙම කියද්දී අපි පාවිච්චි කරන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ, එහෙමයි හාමුදුරුවනේ. ඒ විදිහට තමයි ගෞරවාන්විතව කතා කරන්නේ. එහෙම කිව්වට පස්සේ ශිෂ්‍යෝ සියලු දෙනාම හාමුදුරුව නැවතත් බුදු ගුණ ඔබේ ජීවිතයට ආදර්ශයක් කරගන්න පුළුවන්. බුදු ගුණ ඔබේ ජීවිතයට ආදර්ශයක් කරගන්න පුළුවන්ද කියලා අහන බුද්ධික ශිෂ්‍යයා නැවත වතාවක් පිළිතුරු දෙන්න ඉදිරිපත් වෙනවා. මේ වතාවේදී බුද්ධික ශිෂ්‍යයා පිළිතුරු දෙනවා, පුළුවන්. මම කැමති අරහන් ගුණේ. හාමුදුරුවනේ, බුදු ගුණ අපේ ජීවිතයට ආදර්ශයක් කරගන්න පුළුවන්. මම කැමති අරහන් බුදු ගුණයට. මම පිළිතුරු දෙනවා මේ බුද්ධික ශිෂ්‍යයා. ස්වාමීන් වහන්සේ නැවතත් ප්‍රශ්නය විමසනවා. බොහෝම හොඳයි. අපි බලමු අරහන් ගුණේ අර්ථය. ගොඩක් හොඳයි. බුද්ධික අරහන් බුදු ගුණයට තමයි කැමති. ඉතින් අපි බලමු මේ අරහන් බුදු ගුණේ අර්ථය තේරුම මොකක්ද කියලා. බුද්ධික නැවත වතාවක් කතාවට එකතු වෙනවා. බුදුරජාණන් වහන්සේ සියලු කෙලසුන්ගෙන් දුර වූ හේින්ද ඔන්න අරහන් බුදු ගුණය අරහන් කියලා කියන්නේ ඇයි කියලා බුද්ධික පිළිතුරු දෙනවා. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් සියලු කෙලෙසුන්ගෙන් දුර වූ හේන්ද, රහසින්වත් පව නොකළ හේන්ද, සියලු පූජාවන් ලැබීමට සුදුසු වූ හේන්ද, ඇයි බුදුරජාණන් වහන්සේ අරහන් කියලා කියන්නේ? සියලු කෙලෙසුන්ගෙන් දුර වූ නිසා, රහසින්වත් පව නොකළ නිසා, සියලු පූජාවන් ලබන්න සුදුසු වෙච්ච නිසා. සියලු කෙලෙසුන්ගෙන් දුර වූ නිසා, රහසින්වත් පව නොකළ නිසා, සියලු පූජාවන් ලැබීමට සුදුසු වෙච්ච නිසා බුදුරජාණන් වහන්සේ අරහන් ගුණයෙන් යුක්ත වෙනවා. සියලු කෙලෙසුන්ගෙන් දුර වූ නිසා රහසින්වත් පව් නොකළ නිසාත්, ඊට පස්සේ සියලු පූජාවන් ලැබීමට සුදුසු වෙච්ච නිසා තමයි බුදුරජාණන් වහන්සේ අරහන් කියලා කියන්නේ. සියලු කෙලෙසුන්ගෙන් දුර වූ නිසා, රහසින්වත් පව් නොකළ හින්දා, සියලු පූජාවන් ලැබීමට සුදුසු වෙච්ච නිසා අරහම් කියලා අරහන් කියන බුදු ගුණයෙන් බුදුරජාණන් වහන්සේව හඳුන්වනු ලබනවා. නැවතත් ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ සාකච්ඡාවට එකතු වෙනවා. බොහෝම හොඳයි දුවේ පුතේ. කෙලෙස් කියන්නේ සිතේ කිලිටි ගති, දුර්වලතා. පෘථග්ජන සියලු දෙනා තුළම දුර්වලතා තිබෙනවා. මොනවාද මේ කෙලෙස් දුර්වලතා? දුවේ පුතේ, කෙලෙස් කියන්නේ සිතේ කිලිටි ගති. කෙලෙස් කියන්නේ සිතේ පවතින කිලිටි ගති, දුර්වලතාවල. පෘථග්ජන කියන්නේ කෙලෙස් වලතා කියන සියලු දෙනා තුළම මේ දුර්වලතා තියෙනවා.
මේ කෙලෙස් කියලා හඳුන්වන කිලිටි කියලා හඳුන්වන දුර්වලතා මොනවද? මේ කෙලෙස් කියන දුර්වලතා මොනවද කියලා ප්‍රශ්නයක් අහනවා. දේපාලිකා තමයි මේ වතාවේදී පිළිතුරු දෙන්නේ. ලෝභ, ද්වේෂ, මෝහ සහ ඒවා මුල් කරගත් පවිතු සිතුවිලි. ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභය, ද්වේෂය, මෝහය. ලෝභය, ද්වේෂය, මෝහය. කිලිටි එහෙම නැත්නම් අකුසල් වෙන්නේ ලෝභය, ද්වේෂය, ඊපස්සේ මෝහය කියන අකුසල් සහ ඒවා මුල් කරගත් පවිතු සිතුවිලි තමයි ලෝභය මුල් කරගත්ත, ද්වේෂය මුල් කරගත්ත, මෝහය මුල් කරගත්ත පවිතු සිතුවිලි වලට තමයි කෙලෙස් කියලා කියන්නේ, දුර්වලතා කියලා කියන්නේ. බුද්ධික කතාවට එකතු වෙනවා, සාකච්ඡාවට එකතු වෙනවා. ඉවසීම නොමැතිකම්. කෙලෙස් දුර්වලතා කියන්නේ ඉවසීම නැතිකම්. එක පැත්තකින් ගත්තම මේ විදිහට බුද්ධික පිළිතුරු දෙනවා. තවත් ශිෂ්‍යාවක් මේ සාකච්ඡාවට එකතු වුණා. ඒ තමයි සුනීතා ශිෂ්‍යාව. සුනීතා ශිෂ්‍යාව ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය හා පලිගැනීම වගේ දේවල් කෙලස් කියන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පලිගැනීම, ඒ වගේ අකුසල් තමයි. අකුසල් කියලා කියන්නේ දුර්වලතා කියන්නේ. ඊර්ෂ්‍යාව කියන්නේ ශිෂ්‍යයන්ට දුර්වලකම. පලිගැනීමේ චේතනාවන් තියෙන එකත් ශිෂ්‍යෝ ගාව තියෙන, මිනිස්සු ගාව තියෙන දුර්වලකම. වෛරයක් එහෙමමයි. ක්‍රෝධය, පලිගැනීම, මේ කියපු දේවල් හැම එකක්ම දුර්වලතා. ඉරිසියාව, වෛරය, ක්‍රෝධය හා පලිගැනීම කියන දේවල් මිනිස්සු ගාව තියෙන දුර්වල දේවල්, නැත්නම් අකුසල්. ස්වාමින් වහන්සේ නැවතත් කතාවට, සාකච්ඡාවට එකතු වෙනවා. පිළිතුරු නිවැරදි. ඔය සියලුම දුර්වලතා අප තුළ පවතිනවා. තවත් විදිහකට කියනවා නම් ඒවා අපට වැළඳෙන රෝග. අප තුළ ඇති මේ රෝග පාලනය කරගත හැකි නම් ඉරිසියාව, ක්‍රෝධය, පලිගැනීම, ඔය කියන දේවල් ඔක්කොම කෙලෙස් නිසා ඇතිවන රෝග. අපේ හිතේ ඇතිවෙන රෝග, රෝගී තත්ත්වයන් තමයි ඒ හැම එකක්ම. අපි මුලින් කතා කරපු දේවල් හැම එකක්ම අප තුළ ඇති මේ රෝග පාලනය කරගත හැකි නම් පව් කරන්නට අප පෙළඹෙන්නේ නැහැ. හිතේ තියෙන මේ රෝග පාලනය කරගන්න පුළුවන් නම් අපි ඒ පව්කම් කරන්න යොමු වෙන්නේ නැහැ. එහෙනම් කෙලෙස් කියන්නේ දුරු, හිතේ පවතින දුර්වලතා කියන්නේ පව්කාරකම් කියන්නේ, පව් සිතිවිලි කියන්නේ අපි ගාව තියෙන රෝගී තත්ත්වයන්, මානසික රෝගී තත්ත්වයන් තමයි. මේ විදිහට ඉරිසියාව ආදී, ඉරිසියාව, පලිගැනීම, ක්‍රෝධය, ඒ වගේ අධර්ම අවංකවම කෙලෙස් පාලනය කරගන්න ඕන. අවංකවම අනිවාර්යයෙන්ම කෙලෙස් පාලනය කරගන්න ඕන. අප කරන කියන සියල්ල පිරිසිදු දියබඳුනක් වගේ විනිවිද පේන්නට ඕනේ. අපි කරන හැම දෙයක්ම, කියන හැම දෙයක්ම පිරිසිදු දියබඳුනක් වගේ. පිරිසිදු දියබඳුනක් බලනකොට අපිට දියබඳුනේ ජලය අතරින් වාජනය හොඳට පේනවා. ඒ ජලය ඇතුලේ තියෙන හැමදේම පේනවා. පිරිසිදු නැත්නම්, මඩ වෙලා නැත්නම්. ඒ වගේ අපිටත් අපේ හිත පේන්න ඕන. පව් නොකරන අය සමාජයේ ගෞරවයට පාත්‍ර වෙනවා. පව් නොකිරීමේ වැදගත්කම තමයි අපි සමාජය තුළ වැදගත් අයට, අය බවට පත් වෙනවා. කාගේත් ගෞරවාදරයට පාත්‍ර වෙනවා. කවුරුත් ගරු කරන අය බවට පත් වෙන්නේ පව් නොකිරීම නිසා. රහසින්වත් පව් නොකරනවා යනු අවංක වීම. රහසින්වත් පව් කරන්නේ නැහැ කියන්නේ බුදුරජාණන් වහන්සේ සියලු දෙනා ඉදිරියේ අවංක වුණා කියන එක. නම් එවැනි අය ගැන සමාජයේ විශ්වාසය ගොඩ නැගෙනවා. රහසින්වත් පව් නොකරන තත්ත්වයට පත් වුණාම, වැරදි කරන්නේ නැති තත්ත්වයට පත් වුණාම, කාතරත්
ගොඩක් විශ්වාසවන්ත කෙනෙක් වෙනවා. කවුරු විශ්වාස කරන කෙනෙක් වෙනවා රහසින්වත් වැරදි පව් අකුසල් සිද්ධ කරන්නේ නැති වුණාම. එබඳු උතුමන් ගෞරවයට පාත්‍ර වෙනවා. ඒ වගේ අය ගෞරවයට පාත්‍ර වෙනවා, පූජාවට සුදුසු අය බවට පත් වෙනවා, සැලකිලි සත්කාර සම්මාන ලබා ගන්න පුළුවන් වෙනවා. අපි කැමති සැලකිලි සත්කාර සම්මාන ලබා ගන්න. රහසින්වත් පව් නොකර සිටීමේ ආනිසංස, එහෙම නැත්නම් වාසි හැමදිනාගේම ගෞරවයට පාත්‍ර වෙනවා, හැමදිනාගේම විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙනවා, පූජාවන්ට සුදුසු වෙනවා, සැලකිලි සත්කාර ලැබෙනවා, සම්මාන ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ දේවල් ලබා ගන්න අපිත් හරිම කැමති. එහෙත් ඒවාට සුදුසු කෙනා කවුද? ඒ දේවල් ලබා ගන්න අපි කැමති, ඒ වුණත් මේවා ලබා ගන්න සුදුසුම කෙනා කවුද යන්න හොඳින් සිතා බැලිය යුත්තක්. ඔබ හොඳින් හැඳින් වූ කෙලෙස් ක්‍රමයෙන් අඩු කරගෙන අටයුතු කළ හැකි නම් අරහන් ගුණය ඔබේ චරිතයට එකතු කරගත හැකි. එහෙනම් ඒ වගේ හැමගෙන කෙනාගේම ගෞරවය, ආදරය, පූජාවන්, සත්කාර සම්මාන ලබා ගන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? අපි අරහන් ගුණයෙන් දක්වපු ගුණයන් ඇති කරගන්න. රහසින්වත් න රහන් යස්සසෝ අරහන් කියලා සමහර තැන්වල, සමහර බණපොත්වල කියලා තියෙනවා. කිසිම රහසක් නැති කෙනාට තමයි අරහන් කියලා කියන්නේ කියලා ඒ පාඩේ සඳහන්. එහෙනම් අපි ගාවත් රහස් නැත්නම්, අපි ගාවත් කෙලෙස් නැත්නම්, රහසින්වත් වැරදි කරන්නේ නැත්නම් අපි ඒ වගේ ගෞරවයට පාත්‍ර වෙනවා. ඔය දරුවා දන්නවනේ බුදුගුණාලංකාරයේ කියන පොත ගැන. අරහන් බුදුගුණේ බුදුගුණාලංකාරයේදී කවියෙන් කියලා තියෙන්නේ එන්න මේ විදිහට. බුදුගුණ අලංකාරයේ බුදුගුණ නවයෙම ලස්සන්ට ලියලා තියෙනවා. ඉතින් බුදුගුණ අලංකාරයේ දැක්වෙන ඒ කවි අරහන් බුදුගුණය ගැන වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ මෙන්න මේ විදිහට ලියලා තියෙනවා. මේ කවිය තියෙන්නේ බුදුගුණ අලංකාරයේ. රහසත් පවු නොකොට කෙලසර යනුත් දුරු කොට නිසි ඌයෙන් පුදට අරහ යන නම කියති මුනි දුට. රහසින්වත් පවු නොකරපු නිසා කෙලසර යනුත් දුරු කොට, කෙලෙස් තමන්ගේ හිතින් දුරු කරලා, තමන්ගේ හිතින් කෙලෙස් දුරු කරලා නිසි වූයෙන් පුදට පූජා ලබන්ද සුදුසු වෙච්ච නිසා. බුදුරජාණන් වහන්සේ පූජා ලබන්ද සුදුසු වෙච්ච නිසා අරහ යයි නම කියති මුනිදුට. බුදුරජාණන් වහන්සේට අරහන් කියලා කියනවා. රහසත් පවු නොකොට කෙලසර යනු දුරු කොට නිසි වූයෙන් පුදට අරහ යන නම කියති මුනිතුට. අපි ඒ ලස්සන කවිය පාඩම් කරගත්තොත් අපිට ලස්සනට ඒ කවියේ අදහස දක්වලා අරහන් බුදුගුණය ගැන කියන්න පුළුවන්. රහසත් පවු නොකොට කෙලසර යනු දුරු කොට නිසි වූයෙන් පුදට අරහ යන නම කියති මුනිදුට. ඒ විදිහට කීප වතාවක් කියලා ඔබට කටපාඩම් කරගන්න පුළුවන්. ඉතින් බුද්ධික ඉදිරිපත් වෙනවා දැන් ධර්ම සාකච්ඡාවට. හාමුදුරුවන් වහන්සේ මෙහෙවන පෙරපෝය බෞද්ධ සංගමයේ පැවැත්වෙන ධර්ම සාකච්ඡාවට බුදුගුණ නවයේම අපට ආදර්ශයට ගන්න පුළුවන්. බුදුගුණ නවයේම අපට ආදර්ශයට ගන්න පුළුවන් නේද අපේ හාමුදුරුවනේ? අපේ හාමුදුරුවනේ මේ බුදුගුණ නවයේම අපේ ජීවිතයට ආදර්ශයක් කරගන්න පුළුවන් නේද කියලා. ඉතින් හාමුදුරුවෝ නැවතත් සාකච්ඡාවට එකතු වෙනවා. ඔව්, බුදුගුණ නවයක් නොවේ, ගුණ රාශි නවයක්. බුදු ගුණ නවයක් නෙවෙයි, බුදු ගුණ රාසි නවයක්. බුදු ගුණ රාසි නවයක්
ගොඩවල් නවයක් එම නැත්නම් කඳු නවයක් එක බුදුගුණයක දැක්වෙනවා අරහන් කියන එක රහසිංවත් පවුණු කරපු හින්දා පූජාවන් ලබන්ට සුදුසු වෙච්ච නිසා රහසිංවත් පවුණු කරපු නිසා විදිහට අපි කිව්වා. එතකොට එක ගුණයක් නෙවෙයි මේ ගුණවල රාසි ගොඩවල් විදිහට තමයි පවතින්නේ. බුද්ධ රත්නයේ ගුණ අනන්තයි. බුදු ගුණ චරිතායනය කිරීමෙන් සිසුන් වන ඔබට බුදු ගුණ චරිතයට එකතු කර ගැනීමෙන් ඔබටත් ගුරුවරුන් වන අපටත් අප තුළ ඇතිවෙන දුර්වලතා පාලනය කරගත හැකි. අපි ගාව ඇතිවෙනවා දුර්වලතා. ඒ දුර්වලතා නැති කරගන්න පුළුවන් ගුරුවරුන්ටත් එවගේම ශිෂ්‍යයන්ටත් හැම කෙනෙක්ටම බුදු ගුණ චරිතවලට එකතු කරගත්තම බුදු ගුණ වල උගන්වන ආදර්ශ ඉගෙන ගත්තම ජීවිතය ගොඩක් ලස්සනට අර්ථවත්ව ශක්තිමත්ව කම්පා වෙන්නේ නැති තත්වයෙන් ගොඩනගා ගන්න පුළුවන්. ඔබ හිතනවද එහෙම කරන්න පුළුවන් කියලා? ඔබ හිතනවද එහෙම කරන්න පුළුවන් කියලා? මේ විදිහට මේ පාඩම අපි අවසන් කරනවා. බුදු ගුණ නමය සම්බන්ධව අපි සාකච්ඡා කළේ නවරහාදී බුදු ගුණ, විශේෂයෙන්ම අරහං ආදී බුදු ගුණ නමය ඔබට කටපාඩම් තිබිය යුතුයි. අරහන් බුදු ගුණය පිළිබඳව කරන්නට යෙදුණු හැඳින්වීම විස්තරය ඔබ අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි. මේ ආශ්‍රයෙන් ගොඩනැගෙන මේ ආශ්‍රයෙන් නිර්මාණය වෙන බහුවර්ණ ප්‍රශ්න, ඒ වගේම කෙටි ප්‍රශ්න, විචාර ප්‍රශ්න හැම එකකටම පිළිතුරු සපයන්නට සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය විසේදී ඔබට අවස්ථාව ලැබෙනවා, ඔබට සිදුවෙන. ඒ නිසා ඒ කරුණු හොඳින් අධ්‍යයනය කරලා මේ ජීවිතයට එකතු කරගන්නද කියලා සිහිපත් කරමින් අපි මේ පාඩම් ඔබට ගෙන එන්නේ පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාවෙන්. ඔබට පුළුවන් අපේ නාලිකාව සමග එකතු වෙන්න. එකතු වෙන්නට ආරාධනා කරමින් යාළු හිත මිත්‍රාදීන්ට මේ පිළිබඳව දැනුවත් කරන්න, ඔබට ඉගෙන ගන්න පහසුවක් සලසා දෙන්නට, විභාග සඳහා අත්වලක් ලබා දෙන්නට මේ පාඩම් ආශ්‍රය කරගනිමින් බහුවර්ණ ප්‍රශ්න, කෙටි ප්‍රශ්න, ප්‍රශ්න උත්තර අපි සාකච්ඡා කරමින් පවතිනවා. එහෙමනම් අපේ නාලිකාවත් සමග එකතු වෙන්නට ඇරයුම් කරමින් පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.